මං හිතන්නේ මේ කතා කරන්න ඉතලා මේක අහන එක හොඳයි කියලා. දැන් මේ තමයි මේ වෙනකොට දේශපාලනිකව වියරු වැටිච්ච අය ස්වාමීන් වහන්සේලන්න මට පුද්ගලිකව දුරකථන අංකයක්ුත් ඇවිල්ලා තියෙනවා. ඒ දුරකථන අංකෙත් මම සඳහන් කිරීමක් කරන්නම්. දාන 97.43.05.07 දුරකථන අංකයෙන් මරණ තර්ජනය කරනවා. ඉතාමත්ම අසභ්‍ය ලෙස බැනවදිනවා. ඉතින් අපි අහන්න කැමති, අපි මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව විශ්වාස කරන අය අපිට අපේ දේශපාලන මතය අපි ප්‍රකාශ කළා තිනු. මම හිතන්නේ මේ වෙලාවේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න නීතියෙන් තහනම් ඕන කෙනෙක්ට තමන් කැමති පක්ෂයකට ඡන්දි දීමේ අයිතිය තියෙනවා. ඕන දේශපාලන මතයක් දරන්න තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් දේශපාලන මතයක් දරනවා නම් ඒ දරන පුද්ගලයාට තම කෙනෙක්ට බලපෑම් කරන්න කිසිම විදියකින් නීතියෙන් අයිතියකුත් නැහැ, සදාචාර අයිතියකුත් නැහැ, ආගම ධර්මයේ අයිතියකුත් නැහැ. ඉතින් අපි දෙගොල්ලොම අපි දෙගොල්ල විතරක් නෙවෙයි සියලු දේශපාලන පක්ෂ මේ වෙනකොට තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. මේ මතය අනුව මේ රටේ මහ ජනතාව තීරණය කරන්නේ කවුද 22 වෙනිදා ජනාධිපතිවරයාට පත් කරන්නේ කියලා. හැබැයි මේ වගේ ඉතාමත්ම වියරු වැටිච්ච මිනිස්සු යම් කිසි විදියකින් පාලන බලයට ආවොත් අපේ ජීවිතවලට අත්විය හැකි ඉරණම පිළිබඳව තියෙන අපිට තියෙන සාධාරණ බය මේ වෙනකොට ඇත්ත වශයෙන්ම මරණ තර්ජනයක් තියෙන්නේ. ඒ මරණ තර්ජනය පිළිබඳව පුරව දැනුම් දෙන්න විශේෂ පොලිසිය CID එකට අපි අද පැමිණිලි කළා. ඒ වගේම යම් කිසි විදියකින් අපිට හානියක් සිද්ධ වුණොත් ඒ සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම කියන්නට ඕන MPP එක නියෝජනය කරන පාක්ෂිකයන්. ඇත්ත වශයෙන්ම මේ වෙනකොට දිගින් දිගට මේ තර්ජනය සිද්ධ කරමින් පවතිනවා. සාරණ කුමාර සානායක මහත්තයට කියන්න කැමති, දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න 86, 87, 89 කාල සීමාවේ ගත්ත ක්‍රියාමාර්ගයක් කරන්න එපා. මේ වෙනකන් තියෙන සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්, ඒ සඳහා ඔබතුමාටත් ඔබතුමාගේ පක්ෂයටත් පාක්ෂිකයන්ටත් අපි අයදා සිටිනවා. කරුණා මෛත්‍රිය පෙරදැඩි කරගෙන දේශපාලන භාවිතාවක් සිද්ධ කරන්න කියලා. ඒක තමයි විශේෂයෙන්ම අද CID එකට ඇවිල්ලා අපි පැමිණිලි කරේ. මීට පෙර උතුම් දළදා හඳුරුවන්ටත් ලබ්බ කියලා ප්‍රකාශ කරලා ඊට පස්සේ ඉරේ විලංගු වෙලා දඩුවන් ලබපු මිනිස්සේ. ඉතින් අද අපිට අපේ ඡන්දායිති අපිට මතයක් දරන්න බැරි තත්ත්වයක මේ රට තුල JVP NPP කියන මේ දේශපාලනික ත්‍රස්තවාදී කණ්ඩායම ඊසනයක් අපුරලා දෙනවා. ඒ වගේම චිකාගෝවක් වගේ රටක් නිර්මාණය කරන්න තමයි උන්ගේ බලාපොරොත්තුව. ඒ හින්දා අපිට අපේ රටේ ජනතාව ගැන, අපේ විහාරස්ථාන ගැන, අපේ පල්ලි කෝවිල් ගැන
සියලු ප්‍රජාව ගැන අපිට හරි භයානක තත්ත්වයක් ඉදිරියේදී මුහුණ දෙන්න වෙයි කියන එක අපි පෙරට ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා අපි ඇවිල්ලා අපේ ජීවිතවල ආරක්ෂාවක් තහවුරු කරන්න කියලා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දෙවියන්ට පැමිණිලා කරේ. මොකද අපේ ජීවිත සුරක්ෂිත කරලා දෙන්න එයාලගේ ප්‍රකාශවල තියෙනවා බියවැද්දීම, ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියාව, ගහනවා, මරනවා, කොටනවා, කපනවා. අර 88-89 තිබිච්චියේ බිහිසන යුගයේ එයාලට බන්දේසිකින් අරගෙන නැවතත් මේ රට ලේවිලක් බවට පරිවර්තනය කිරීමේ මානසික ආශාවක්, ලේපිපාසයක්, ත්‍රස්තවාදී ගතියක් තියෙනවා. ඒ ප්‍රකාශ අපිට අහන්න දැකන ලැබෙනවා නිතරම අන්තර්ජාලය හරහා. ඉතින් මේ එක එක්කිනා ඉලක්ක කරලා තමයි මෙයාලා මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් රටේ ජනතාව අවධියෙන් සිහියෙන් කටයුතු කරන්න ඕන කෙනෙකුට ඡන්දෙ දෙන්න පුළුවන්. ඒක මානව හිමිකමක්. මානව හිමිකම් කඩකරන කාටවත් බෑ. කොයි දේශපාලන පක්ෂයකට කවුරු රජ වුණත් ඒක පරමාධිපත්‍යයෙන් පත්වෙන මිනිස්සු. ඒ හින්දා මිනිස්සුන්ගේ අයිති ඉස්සලා තහවුරු කරන්න ඕනේ. ඒ හින්දා තමයි අද දවසේදී අපි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ආවේ. ඇවිල්ලා මේ පැමිණිල්ල කරේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එම්ද සිල්වා සමුජ ජන බලවේගයේ නීති සහකාර ලේකම් විදිහට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේලා දෙපළට එල්ල කරලා තිබෙන වාචික සහ වීඩියෝගත සාක්ෂි වගේ අපිට ඔප්පු කරන්න පුළුවන් තර්ජනයක් පිළිබඳව අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලැබුවා උන්වහන්සේලා දෙනම විසින්. ඒ පැමිණිලි දෙකේ විශේෂයෙන් සඳහන් වෙන්නේ ඒ ස්වාමින් වහන්සේලාට දුරකථනයෙන් කතා කරලා තර්ජනය කිරීමක් කරනවා ලංකාවට ඇවිල්ලා උන්වහන්සේලාව ඝාතනය කරන බවට. ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා අපේ මේ බෞද්ධ සමාජයේ සංඝයන් වහන්සේලාට අපි සියලු දෙනාම ගරු කරනවා. ඒ කතා කරන භාෂාව සහ ඒ තර්ජනයන් වලින් උන්වහන්සේලාගේ ජීවිතවලට තර්ජනයක් ඇති වී තිබෙන බවට තමයි මේ පැමිණිලි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. විශේෂයෙන්ම දේශපාලන කිරීම සහ රටේ තමන්ගේ නායකයව තෝරාපත් කර ගැනීමට තමන්ගේ අදහස් දැක්වීම එහෙම ඝාතනය වෙන්නට තරම් නුසුදුසුකමක් විදියට අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ නීතිය ජනාධිපතිවරණය පැවැත්වුණාට මේ රටේ නීතිය තාම ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් අපි උන්වහන්සේලා සමග ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කරා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණයක් පවතින අවස්ථාවකදී වුණත් මේ පැමිණිලි සම්බන්ධයෙන් යුක්තිය ක්‍රියාත්මක කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරයි කියලා.